තරගතුනකී තු සංචාරක කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තෙවන සාවසන් නිග්දෙන තරගය අද දිවා රාත්‍රියේ තරගයක් ලෙසින් පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී 2:30ට ආරම්භ වුණා. කෙසේ වෙතත් තරගාවලිය මේ වන විටත් 2:00ක් ලෙසින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයගෙන හමාරයි. මෙම තරගයේ සදා ශ්‍රී ලංකාව වෙනුවෙන් වෙනස්කම් දෙකක් සිදු කර ඇති අතර ඒ අනුව පැතු නිසංක සමගින් දෙල්සන් මදුසංක කණ්ඩායමට කැඳව ඇත්තේ නිසන් මදුස්කහ දුනිත් පෙල්ලාලගේ වෙනුවටයි. කොදෙව් කණ්ඩායම වෙනුවෙන්ද අද තරගයට වෙනස්කම් තුනක් සිදු කර තිබෙනවා. මේ අතර අද තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් රෝස පැහැති පටි පැළඳ ක්‍රීඩා කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. ඒ ඔක්තෝබර් මාසයේ යෙදී ඇති පියරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ මාසයට සමගාමීව තෙවන එක්දින තරගයේ තරගාවලියේ රෝස රිබන් දිනය ලෙසින් නම් කර තිබීම හේතුවෙන් තරගයේ කාසේ වාසේ ජයග්‍රහණය කළ කොදෙව් කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා. ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ පැතුම් නිසංක සමගින් අවිස්ක ප්‍රනාන්දු විසින්. ඒ අනුව උන් දෙදෙනා පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 103කදී ලකුණු 81ක් එක් කරමින් ශ්‍රී ලංකා ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා දුන්නා. කෙසේ වෙතත් අවිස්ක ප්‍රනාන්දු රොස්ටන් චේ සමුවේ ලකුණු 34කට දැවී යාම සමගින් ශ්‍රී ලංකා පළමු විකට්ටුව බෙද වැටුණා. පන්දු 50කින් වාරතා වූ ඔහුගේ ඉනිමට 4 පාර 4ක් සහ 6 පාර 1ක් ඇතුළත්. කෙසේ වෙතත් අවිස්ක ප්‍රනාන්දු දැවී යමින් අනතුරුව තරගයේ ක්‍රියාත්මක කිරීමට හැකි වූයේ එක් පන්දුවක් පමණයි. ඒ අනුව 17 පන්දු වාරයේ දෙවන පන්දුවෙන් පසු පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයට වර්ෂාව ඇදහැලීම හේතුවෙන් තරගයේ මදකට අත්තර දෙමීමට සිදු වුණා. කෙසේ වෙතත් 4:30 පමණ වන විට පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයෙන් වාර්තා වූයේ එතරම් හොඳ ආරංචියක් නොවේ. ඒ අනුව පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයට බලාපොරොත්තු වූවාට වඩා ඉතා තද වර්ෂාවක් ඇදහැලමින් පවතින බවයි එහිදී වාර්තා වුණේ. ඒ අනුව බලාපොරොත්තු වූවාට වඩා තරගය යළි ආරම්භ කිරීමට දිගු ප්‍රමාදයක් විය හැකි බවටයි තොරතුරු වාර්තා වුණේ. ඒ අනුව තරගය යළි ආරම්භ කිරීමේදී පන්දු වාර කිහිපයක් අඩුවනු ඇතැයිද වාර්තා වුණා. පෑම් පෑ අලුත් වෙන දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම නිවැරදි ක්‍රිකට් තොරතුරු ඉක්මනින් දැන ගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව subscribe කර බෙල් සලකුණ ක්ලික් කරන්න.